රුසියානු හමුදාවට බැඳෙන නගරවාසීන් සඳහා රූබල් මිලියන 1.9ක හෙවත් ඇමරිකානු ඩොලර් 21,200ක ප්‍රසාද දීමනාවක් ලෙස ලබා දීමේ නියෝගයකට මොස්කව් නගරාධිපතිවරයා සම් කර තිබෙනවා. යුක්‍රේනයේ යුද ගැටුම් හමුවේ ඇතිවන ජීවිතහානි නිසා පුරප්පාඩු හේතුවෙන් රුසියානු හමුදාවට නැවත සමාජිකයින් බඳවා ගැනීම වෙනුවෙන් දිරිගෙන්වීම සඳහා රුසියානු බලධාරීන් විසින් එම විශේෂ මූල්‍ය වර ප්‍රසාද ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබෙනවා. මේට අමතරව ක්‍රසන්ඩෝර් කායි ප්‍රාන්තයේ වැසියෙකුට රූබල් මිලියනයක් හෙවත් ඇමරිකානු ඩොලර් 11,200ක් ඩෙජස්ටන් ප්‍රාන්තයේ වැසියෙකුට රූබල් 105ක් හෙවත් ඇමරිකානු ඩොලර් 5,600ක විශේෂ ත්‍යාගයක් ප්‍රදානය කිරීමට රුසියානු ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා. එමෙන්ම යුක්‍රේන යුදබිමේදී තුවාල ලබන රුසියානු යුද සෙබළුකුට රූබල් 105 සිට මිලියන 1 දක්වා වන්දියක්ද මියගිය හොත් රූබල් මිලියන 3ක් දක්වා ප්‍රදානය කිරීමට සහ ඔවුන්ගේ පෞල්වල සමාජිකයින්ට වෙනත් වර ප්‍රසාද ලබා දීමට රුසියානු රජයේ පියවරගෙන තිබෙනවා. රුසියාවේ ෆෙඩරල් සංඛ්‍යා ලේඛන සේවයේ දත්තා අනුව 2023 වසරේ ජූනි මාසයේදී පැවසුවේ රට පුරා සාමාන්‍ය මාසික වැටුප රුබල් 65,000ක් හෙවත් ඇමරිකානු ඩොලර් 730ක් පමණ වන බවයි. කෙසේ වෙතත් එම මුදල සංසන්දනය කිරීමේදී ප්‍රසාද දීමනාව සමග මොස්කව් නගරයේ පදිංචිකරුවෙකුට හමුදාවේ සේවය කළ පළමු වසර තුළ මාසකට රුබල් 433,000ක් හෙවත් ඇමරිකානු ඩොලර් 4,800ක් උපයාගත හැකි බව පෙන්වා දෙනවා.